නවන් පොහේ නැවුම් සුවඳත් එක්ක අද තියෙන දහම් සාකච්ඡාවෙන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොහේට බොහොම සම්බන්ධ සූත්‍ර දේශනාවක්. අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ අසුරින්දක සූත්‍ර දේශනාව පිළිබඳව අද අපි කතා බහට මාතෘකාන සූත්‍ර දේශනාව. මෙන්දා වගේම TNL පොදා දහම් සාකච්ඡාවට වැඩම කොට අදාළ දෙහිවල නැදිමහල සීමා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිතු අවසරයි මාලිම්බඩ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේගෙන් අපි ආරම්භයේදීම වහන්සේ ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ලැබෙනවා. ඒ වගේම අපේ සරත් සිල්ලා මැතිතුමා අපේ හිටපු අගවින් සිරිතුමාත් වෙනදා වගේම අපේ තේමෙන පොදා දාම් සාකච්ඡාවට අද සහභාගී වෙන ඔබතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමි. අපේ හැමදෙරේනේ අර පිදී උත්තන් පිදීම උතුම් මංගල කාරණයක් හැටියට අපි අහලා තිනවා. මේ පොය දවසත් එක්ක බොහොම බද්දෙක් මාතෘකාවක් මේ පිදී උත්තන් පිදීමත් එක්ක නවම් පොයේ නැවුම් සුවඳත් එක්ක අපි හඳුන්නේ කොහොමද මේ අසුරින් දෙක සූත්‍ර දේශනාව පිළිබඳ වහන්සේ ලබා දෙන පෝරිකාව අපි හඳුන්නේ. ඔබතුමිට පෙරවන් සරණයි. අපේ හිටපු අගලම සිරිතන්පත් පොහොය දිනය යම් සබදතාවක් තියෙනවා කියන එක. ඔය ඇත්තටම බැලුවහම අපිට පේනවා මේ පොහොය දවසේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සමාජය ගොඩනගලා මේ භික්ෂු සමාජයට අවවාදයක් කළා ප්‍රථම රහත් 69ට. එතකොට පළමු සංඝ සංනිපාතය නැත්තම් පළමු භික්ෂු සමූහයේ එකතුවට ඒකයි පළමු සංඝ සංනිපාතය කියලා කියන්නේ. මේ පිරිස එකතු කරලා බුදුහාමුදුරුවෝ අවවාදයක් කළා. චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුෂ්‍යානං මා ඒකේන දේ අගමිත්ත දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණං පාරිශුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශේත කියලා අර රහත් 69 ධර්මචාරිකාවේ පිටත් කළා. එහෙනම් මෙන්න මේ අවවාදයේ තමයි බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා 69ට දුන්නේ. එහෙනම් අද වගේ පොය දවසක සිද්ධ වෙච්ච මේ සුවිශේෂී කාර්යය තමයි වැදගත්. ඒ වගේම අපි දන්නවා ශාසනය බුදුහාමුදුරුවෝ ඇති කළේ කලින් විවස්ථාවක් හදලා නෙවෙයි. නේද වැඩිතුමනි? කලින් නීති පද්ධතිය කලින් විවස්ථාවක් හැදුවේ නැහැ. අන්න ඒක තමයි ශාසනයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී බව. භික්ෂුව විසින් භික්ෂුව දෙසා පවත්වන භික්ෂුවගේ පාලනය. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සැබෑම සුවිශේෂී ස්ථාන ශාසනය. ප්‍රජාතන්ත්‍රවාදී මූලස්ථානය විහාරස්ථානයේ පොලිසියමයි. ඒ නිසා මෙතන භික්ෂූන් දී මතය ගරු කරන සුවිශේෂී ස්ථානයකට බුදුහාමුදුරු පත් කළා. මේ භික්ෂූන් වහන්සේලාට කොයි වෙලාවකවත් කලින් නීති පද්ධතියක් පනවලා මෙන්න මේ විදිහට ඉන්න ඕනේ කියලා රාමුවක් හඳුන්වලා දුන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා ඇති කළා අවශ්‍ය වෙලාවදී විතරයි නීති සම්පාදනය කිරීම කළේ. දැන් අපිට පේනවා ඒ නිසා පළවෙනි භික්ෂු සංස්ථාව ඇති කළ පළවෙනි අවුරුදු 20 එකම ශික්ෂාවක්වත් පැනෙන්නේ නැහැ. පළවෙනි අවුරුදු 20 තුළදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕ වාද ප්‍රාතිමෝක්ෂේ ඕ වාදෙන් අවවාදය. එහෙනම් අවවාදය කළා ප්‍රාතිමෝක්ෂේ මොක්ෂේ අරමුණු කරගත්ත ප්‍රතිපත්ති මාලාවක් පිළිබඳව අවවාදයක් කළා බුදුහාමුදුරුවෝ. එහෙනම් ආනාපානසතිමෝක්ෂයත් මේකට සම්බන්ධයි. ඔව්. ඊළඟට අර අවවාද ප්‍රාතිමෝක්ෂේ යටතේ බුදුහාමුදුරුවෝ අවවාද පටන් ගත්තා සම්බපාපස්සකරණ. එහෙමයි. කුසල සුප සම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධං සාතන. මේක අවවාදයක්. මේ හැම බුදුවරයෙක්ගේම ප්‍රධානතම අවවාදය මේකයි. සම්බපාපස්සකරණං තව වැඩ කරන්න එපා. කුසල සුප සම්පදා කුසල් කරන්න. සචිත්ත පරියෝධපනං හිත මනාකොට හික්මවා ගන්න. මේක තමයි අවවාදය. මෙතනින් පටන් ගන්න අවවාද කීපයක් භික්ෂුන් වහන්සේලා උදෙසා ලබා දුන්නා. එහෙනම් පැනවීමක් කළේ අනකිරීමක් කළේ නැතුව
අවවාදයක් වශයෙන් විතරක් කළා. ඊට පස්සේ ආනාපාන මොක්ෂය අද වගේ දවසක දේශනා කළේ. ආනාපාන මොක්ෂය පණවන්නේ අනකරන්නේ නියම කරන්නේ මේ අවුරුදු 20 ඉක්ම වෙන කොට. ඒ කියන්නේ ද්විතීයික සම්බෝධියේදී. ප්‍රථම සම්බෝධියේදී පළවෙනි අවුරුදු 20යි ද්විතීයික සම්බෝධියේදී දෙවෙනි අවුරුදු 25යි. ඒතර ද්විතීයික සම්බෝධියේ ආරම්භයත් එක්ක තමයි ආනාපාන මොක්ෂය ආරම්භ වෙන්නේ. ඒ අරතේ තමයි භික්ෂුවට ශික්ෂා 220ක් ඒ වගේම මේ තවත් අධිකරණ සමත කියලා හතක් එකතු වෙලා 228ක් බවට පත් වෙනවා. එහෙනම් අපිට පේනවා මෙන්න භික්ෂුව දිසා ආනාපාන මොක්ෂය පණවීමත් අද වගේ. එහෙනම් අද වගේ පොයේ දවසක සිද්ධි මාලාවක් සිද්ධ වෙලා තියෙන නිසා මේ අද වැඩසටහන දෙනමට සැලැස්ම වෙනමට අග්‍රස්ථානක තනතුරු පිරිනමින් අදී බොහෝ සිදුවීම් සිද්ධ වෙලා තියෙන දවසක්. ඇත්තටම මේ සිද්ධි මාලාවම මේ වෙලාව තුළ කතා කරන තරම්ම විශේෂ ස්වභාවයක් වෙලා තියෙනවා. ඉතින් අද වගේ දවසක අපි අද සාකච්ඡාවට අපි බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ අසුරින්දක සූත්‍රය. ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමා විසින් පූජා කළ කලමු ආරාමය තමයි වේළුවන ආරාමය. බුදුරජාණන් වහන්සේ වේළුවන ආරාමයේ වැඩ ඉන්නකොට මේ අසුරින්දක භාරද්වාජ මනුනා තමන්ගේම කුලයේ කෙනෙක් ගිහිල්ලා පැවිදි වෙන භාරද්වාජ ගෝත්‍රයට අයිති බමුණෙක්. එතකොට ඉන්දියාවේ තිබුණා ප්‍රධාන කුල හතරක් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර. මේකට අමතරව තිබුණා වේණනේසා රතකාර පොක්කුස චණ්ඩාලි කියලා තවත් කුල පහ. එතකොට දැන් මෙතන මහ කුල ගොඩක් තිබිච්ච යුගයක ප්‍රධානම කුලයේ හැටියට සැලකේ බමුණන් විසින්ම බ්‍රාහ්මණ කුලේ. මේ බ්‍රාහ්මණ කුලේ කොටස් දෙකකට බෙදුණා. එක කොටසක් බ්‍රාහ්මණය අපි අනිත් බ්‍රාහ්මණයන්ට වඩා අපි උසස් කිව්වා. ඉගෙන අපි මහා ප්‍රතිපදේ ඉහිසෙන් ඉපදලා තියෙන්නේ කියලා මේ දැනෙති තෝ විතර. අනිත් බ්‍රාහ්මණය ඉපදලා තියෙන්නේ මොකෙන් කියලා. බ්‍රාහ්මණෝස මොක නැති බාහු රාජන් නැක්කුත. ඌරුතබසේ අද්වෛෂ පද්යන් සුද්‍ර වජායත. මහා බ්‍රාහ්මණගේ මොකෙන් බමුණන් දෙබාහුවෙන් ශත්‍රිය කලවාවලින් වෛශ්‍යයන් යටිපතුල් වලින් සුද්ධයන් ඉපදුනා කියලා තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කළේ. ඒකපර දැන් මෙහිම ප්‍රකාශ කළා අර බ්‍රාහ්මණය ඉපදලා තියෙන්නේ මහා බ්‍රාහ්මණගේ ඉහිසම දෙන්න. ඒ නිසා ඒගොල්ලන්ට බැඩි මාන්නයක් තිබුණා. මෙහෙමයි අපි ඉපදලා තියෙන්නේ. මේ නිසා අර භාරද්වාජ ගෝත්‍රයට අයිති බමුණෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා බුදුහාමුදුරු ළඟ පැවිදි වුණා. නමුත් අපි හැමෝම මේ භාරද්වාජ කියවහම අපි වැඩිම ජනප්‍රියම භාරද්වාජ ඔය අසුරින්දක භාරද්වාජ වඩා අපි හැමෝම මේ අවුගේ සහෝදරයෙක් කියන සහෝදරය අක්කෝස භාරද්වාජ ගැන තමයි වැඩිම ප්‍රසිද්ධ. ඉතින් භාරද්වාජ කියලා මේ ගෝත්‍රය හරි ප්‍රසිද්ධයි අත්‍යවශ්‍යම. අක්කෝස අර දැනුම් දානයක් දුන්නේ හින්දා. ඔව්. ඔහු මේ ප්‍රසිද්ධ බුදුහාමුදුරන්ට මේ අරාතමාන දානයට වඩම්මලා නින්දා අපහාස කළ පුද්ගලෙ. එතකොට බුදුහාමුදුරෝ ඒක පිළිගත්තේ නැතුව බුදුහාමුදුර කියන ඔබේ ගෙදරට කවුරු හරි ඥාති කෙනෙක් හරි කවුරු හරි ආවොත් ඔබ මොකද කරන්නේ? මම හොඳට සංග්‍රහ කරනවා. මොනවද ඉන්නේ? කෑමදීනවල? ඒකට කෑමදීම ඒ එන පුද්ගලෙ පිළිගත්තේ නැත්තම් ඒ පිළිගත්තේ නැත්තම් ඒක අහක දාන්න. බාර ගන්න නැහැ. මට ලොකු දැනුම් දානයක් ඔබ දුන්නා. ඒ නිසා මම ඒක බාර ගන්න නැහැ. නම් ඔබම බාර ගන්න කිව්වා. දැන් ඇත්තටම මේක මහ පුදුමාකාර උත්තරයක් නිතර මේ දීලා තියෙනද? එයාගේ සහෝදරයෙක්ද අපි හඳුන්නේ මේ අසුරින්දක බාරද්ද අසුරින්දක බාරද්දාද සහෝදරයෙක්. එතකොට එක කුලේ එක සහෝදරයෙක්. එතකොට මේ සහෝදරයන්ට අක්කෝසට වගේම අසුරින්දකටත් හරි ඉවසීමක් නැති වුණා. තමන්ගේ කුලේ කියලා කෙනෙක් ගිහලා බුදුහාමුදුරු ළඟ පැවිදි වුණාට පස්සේ දැන් බුදුහාමුදුරු චරිතාදර්ශයක් දෙනවානේ ධර්ම දේශනා කරනවා වගේම තමන්ගේ ඒ චරිතෙන් ආදර්ශයක් දෙනවා හැම විටම. ඒක නිසා මේ සමහරව ගිහිල්ලා බුදුහාමුදුරු ළඟ සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් හිටියා මේ කියපුවේ යථාවාදී තථාකාරයන්ට බලන්න කියපු දේ හරියට කරනවද කියලා බලන්න ළඟ හිටියා. ඇත්තටම මේක අපිට ආදර්ශයක් දෙනවද කියලා බලන්න හිටියා. බලනකොට කියපුව අබ්බමල් රේණුව වෙනසක් නැහැ. අර කියපු විදිහටමයි කියන දේ කරන දේ කියන උතුමේ. ඒ නිසා පුදුම පැහැදීමකටපත් වෙනවා. පැහැදීමකටපත් වෙලා පැවිදි වෙනවා. ඒ පැවිදි වීමට විරෝධතාවය දක්වන්න තමයි
ni asurin deka darat baga dakuni ni gilela buduham turunta israt gila pe kule kene pedi kara kentino obohan cehita gina di dinuai gila kiela banina patangga tait antuman maraka wacan dan le turun hidi pasitamai maka dia ni hito di dinuai gila kiela darat baga mahano ni asurin deka mahano hito di dinuai gila dinuai gila ni mamai kiela ya kian ni kai ඊට පස්සේ තමයි බුදුහාමුදුරෝ බණිනකන් බුදුහාමුදුරෝ කොහොමද අල්ප ශබ්ද කාමී කියන්නේ? උන්වහන්සේ නිස්සබ්දව මහගෙන ඉඳලා ඊට පස්සේ තමයි උන්වහන්සේ උත්තරය ලබා දෙන්න තියෙන්නේ. නැතිතුමා එහෙම බොහෝ වෙලාවට මේ ඉවසනයට සැලසනයට මේ සූත්‍රය ඉතාම වටිනා සූත්‍රයක් විතරක් නෙවෙයි නොයිසෙනයට වෙනසෙනයට මේ සූත්‍රයේ බොහෝ පාඩම් කියා දෙන සූත්‍රය. සරතෙන් සිල්ලම් ඇත්තම මේ සබාව ඉන්න හින්දා අපිට පුළුවන් මේ ඉවසෙන සැනසෙනයට වගේම නොයිසෙන වෙනසෙනයටත් මේ සූත්‍ර දේශනා හරහා දෙන පණිවිඩයත් එක්ක හොඳ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන්. ආශ්‍රාපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ සාමික දැන් මේ ප්‍රශ්නේ තාප ස්වාමීන් වහන්සේ මට විශාල කාර්යභාරයක් ලැබලා තියෙන්නේ. දැන් මේ මේකේ සිද්ධ වුණේ දැන් මේ තමයි බාල සහෝදරය. ඒකත් අපි අක්කෝසේ බාල සහෝදරය. දැන් බාල සහෝදරයට කිපුණා අර වැඩිමහල් සහෝදරයව සම්බන්ධ කරගත්තා කියන්නේ. ඒක නේ බාල සහෝදරට කිපුණා තමයි බාල සහෝදර මේ මේ ගියේ විශාල කෝපයක තරහකින් ගරුත්වයක් දැක්වේ නෑ කෙලින්ම බැනගෙන ගියා. ඒතකොට බුදුන් වහන්සේගේ ප්‍රතිචාර මේක තමයි ඉස්ලාම් වැඩ ගත්තේ. බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය දැන් නිශ්ශබ්දතාවය. දැන් මේක සාමයේ කියනවා වගේ මේ ලෝකෙ දැන් අදත් සිද්ධ වෙන දෙයක්. මේ කාය නිකම් බැනගෙන බැනගෙන යනවා. බැනගෙන යනකොට තමයි රත්තු වෙලා ඉඳලාම බයින කරන්නේ. රත්තු වෙලා ඉඳන්ම බයින. ඒක ඒ ඇට යම් කිසි ආස්වාදයක් ලබා දෙන්න මේ දැන් මේ තනත්තරත් අසෙන්ද කරත් යම් කිසි ආස්වාදයක් ලබා දෙන්නට ඇති. බැනගෙන බැනගෙන ගිහිල්ලා දැන් පටන් ගත්තේ දිනුවයි කියලා. දැන් අයියා මහාන කිරීමෙන් බුදුන් වහන්සේ ජයග්‍රහණයක් කිව්වා කියලා අසුන් දෙක හිතුවේ. ඉතින් දැනලා දැනලා ඉවරලා කිව්වා දැන් දිනුවද? මෑණේ දිනල දින්න දිනලා දින්න දැන්නට පස්සේ. දැන්නට පස්සේ මෑණේ දිනුවේ. එතකොට තමයි බුදුන් වහන්සේ දැන් මේ මේ වැඩගත්ම කරුණ රාශිය මේ සූත්‍ර දේශනාවේ පදවලින් දක්වලා තියෙනවා. එතකොට වෛරයෙන් බැනලා අපහාස කරපු තනත්තා දිනුවයි කියලා හිතන එකනා බාලයෙක් කියලා බුදුන් වහන්සේ දන්නවා. දැන් එයා තමයි බාලයා. වෛරයෙන් බැනලා අපහාස කරපු තනත්තා තමයි බාලයා. දැන් ඒ සම්බන්ධයෙන් නැතුන මම මේ ඒක මෙතන හොන වචන මාලාවක් තියෙනවා. අපි ආයතන අපේ ස්වාමීන් වහන්සේ ටිකක් විස්තර කරා. තිතික්කා විද්‍යානාති. ඒ පිළිමන අවබෝධයක් ඇති තනත්තෙක් තම මේක ඥානවන්තය. එතකොට ඒ කියන්නේ මේ මේ කියන්නේ බැරිමේ අවබෝධයක් නෙමෙයි. අර උද්ගත වී තිබෙන අවස්ථාවේ තත්ත්වයේ අවබෝධයක්. ඒ තිතික්කා විද්‍යානාති කියන්නේ මේ විද්‍යානාති කියන්නේ ඉතාමත් වැදගත් පැත්තක් අවබෝධය. මම මෙතන ඉන්නේ අවබෝධයක්. අවබෝධයක් ඇතිව ඉවසන තනත්තා තමයි අර උතුම් පුද්ගලයාට දක්වන්නේ. අතිතාතා රත්නකොට ඉවසීමේ ගුණේ නිශ්ශබ්දතාව පිළිබඳ අවබෝධයක් ඇත්තනත්තා ඉවසීමේ තමන් නියම ජයගත්තා. එතකොට දිගන්නේ කවුද? අර මේ අවස්ථාව පිළිබඳ අවබෝධයක් ඇතිව ඉවසීමෙන් නිශ්ශබ්දතාව. මේ සාමිතට ගුණ මම දකින්න ස්වාමී ගුණ තුනක් එනවා. පළවෙනි එක නිශ්ශබ්ද වෙන්න. එතකොට දෙවෙනි එක අවබෝධයක් ඇතිව තුන්වෙනි එක ඉවසීම. දැන් මේ මුණ තුනම මෙතනට එක්කවෙනවා. එතකොට ඒ තැනත්තා තමයි බුදුන් වහන්සේ ගෙන හට දැක්වේ අර ඥානවන්ත පුද්ගලයා හැටියට.
itu kita anit tikkena balaya. Dan metana dan bujama sataduruta desana kala thiyena ivasin dan etakota me me dan metana tawath ekak wadagatta ay mama matwanna kamathi me taadi guni ekeni me ivasin pilibanda budhidhamaye taram mahite mena kisiyam dahamaka samahan wala ne oy taadi guni dan api baluwath meka tika pulunna baluwath api me avastha tika pulun baluwath api danna astaloka dharma Alabet tekat jati makna itu kan ane tadi gini, maka sama seperti tahu itu terus. Mereka sama bunga kami health menne, ini siallakma ekha samanu upeksaw daragan itu sama, macam usah gini hati itu tak kuat ini. Ini kan bank, udah mah datang coding apa eknat, thawat kode dekpola, ini kan pelajaran guna, ini suatu desain sangat jadi ini. Ketika dakwaan ini manusia tetap besar pasti dikerjakan. Harus patangkan ti, untuk kena. Ada ini kita, tapi ni apa hal ini? Ibu senjana rupiah dia jaya kodi kita apa hal ini? Samahar wisudya lalu pagi hari ini ibu senjana rupiah dia jaya kodi kita meki kagai katakan madhi kita lagi wacan dia di apa hal ini? Ekeng ni apa samaj itu ini novi siluan tu bawa siapa apa hal ini? Ini ini prakashan hara. Apa hal ini? Ibu sini ini tadi guni, ibu sini guni. Ini suatu desna hara koyagi padamadu koyagi paramadasya apa hal ini? Ini apa itu sapaan ini tadi guni siluan tu apa ini? Asin itu suatu desna hara. Mungkin kami abimana ya kira, deh ini, actually, Samahari senasime, meyasime, senasime terbawa, ini niat agama kita tidak lagi. Oh, itu memang mikian lagi. Karena samaharu hilang gitu, muka dekaran ane mama ya benar terpasti mama nobenah itu, mama ya te ya tak tu na beno, mama niat agama non jal agama bawa te tak tu na ini, kira arah tiennya muka muka ini ini.
මේ එන්නේ අර මමත් වෙන්නේ. මේ අස්මි මානේ කියලා තුලින් තමයි මේ ඉස්සරහට එන්නේ. මම මගේ. ඒ නිසා මොකද කරන්නේ? තමන්ට දැනුත් තමනුත් බයින. තමන්ට ගැහුවොත් තමනුත් ගහන. තමන්ට අපහාස කළොත් ඊට වැඩි අපහාස කරනවා. තමන්ට යමක් කළොත් ඒකට වඩා එකට එක් කරනවා. එහෙනම් මේකේ අවසානය කොතනද? මේකේ අවසානයක් නැහැ. බලන්න අන්න ඒකයි. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියන්නේ සමාල්ලාවට එයා බනිනකොට අපි යන්න මේ මහතුරන් මිතුරන් නෙවෙයි ගෙදර ගෙදරට යන්න ගෙදර අඹුසමියන් දෙන්න අතරේ දෙන්න එක්කෙනෙක් කේන්ති අරගෙන බනිනකොට අනිත් එකන ස්වාමියා කේන්ති අරගෙන බනිනකොට බිරිඳත් බනින්න ගියොත් අනිවාර්යයෙන්ම මහා විනාශයක් මේ ගෙදර සාමියා කේන්ති ගන්න වෙලාවට බිරිඳ කල්පනා කරන්න ඕන ඉවසලා ඒ වෙලාව මගහැරලා යන්න. බිරිඳ කේන්ති සමහරවිට බිරිඳ ඉවසලා එයාටත් දෙරිතන එයත් බනින අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි අර වෙලාවෙ නෙමෙයි බන්නේ. එයා ඉවසලා එයත් බයින. ඒ බයින වෙලාවෙ සාමියා දැනගෙන යන්න නෙමෙයි සාමියා පොඩ්ඩක් මගහැරලා යන්න. අන්න ඉවසීම. එතකොට තමයි අර ගැටම නිවෙන්නේ, නිරාකරණය වෙන්නේ. දෙන්නම ආරවුල් කරගන්න වියත් එහෙම කොතරම් කියලා අන්තිමට දෙන්නගේ පෞල් ජීවිත එතනින් නැත්තම් සමාජලාවට එකෙක් මැරෙන්න පුළුවන් නේ එක්කෙනෙක් එක්කෙනෙකුට පහර දීම නිසා දරාගන්න බැරි මේ ඉවසි නොවීමසින් ගතිය නිසා පහර දීමත් එක්ක එක්කෙනෙක් මැරෙලා වැටෙන්න පුළුවන් මේ විදිහට මේ විදිහට ඉතින් අන්න බලන්න ඉවසීමෙන් සැනසීම කියන්නේ යන්නේ එකයි එතනදී ඉවසුම නම් අර තමන් දෙන්න අතේ විතරයි මේක තියෙන්නේ මේ 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 ප්‍රශ්නේ විතර අමුසමිය දෙන්න විතරයි දන්නේ. හැබැයි මෙතන ඉවසන්න බැරි මොකද? අර ආත්ම සංකල්පේ ඉස්සරහට එන නිසා. මම මොකටද එයාට සෙකන්ඩ් දෙන්නේ? එහෙමනේ කියන්නේ. ඒක නිසා තමයි අන්න නොයන සීමෙන් පහර දෙන්න යන්නේ. එතකොට ඒ දෙන්න අතර මේ අපි දෙන්න මේ අමුසමිය දෙන්න අයි අපි දෙන්න මරාගන්නේ ගහගන්නේ කියලා පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එතන අර මානය, අසු මානය ඉස්සරහට ඇවිල්ලා අන්න පහර දෙනවා. ඇත්තටම මෙතන ඒ දෙන්න විතරයි ඉන්නේ. ඉතින් ඒ දෙන්න මොනව කියාගත්තම මොකද? දැන් අපි හිතමු දැන් පාරට බහිනවා. පාරට බහලා තව එක්කෙනෙකුත් එක්ක ඔන්න ඔය වගේ එක්කෙනෙක් බනිනවා. බනිනකොට මට බනිනවා. මට බනින වෙලාවේ මම නොදැන මට එතන හෙමින් කරේ යන්න පුළුවන් නම් ඇත්තටම ඒකනේ ඕන. මොකද එයා බනිනකොට එයායි මම අතර විතරයි මේක දන්නේ. අගයන්නේ නැහනේ. නැහනේ. දැන් එයාමයි විතරද? මට හිතෙන්නේ මේක මම මුළු ලෝකයටම මගේ ඇහෙනෝ මේ බණ එක. එන්නක තමයි නොයවසීමට හේතුව. මුළු ලෝකයටම ඇහෙනවා. ඒ නිසා මම මෙයාටත් හොඳ පාඩමක් උගන්වනවා. ආන්න ඕක නිසා තමයි බණ එකට බණින්න ගහන එකට ගහන්න යන්නේ. නමුත් එතන දිවසුවනම් ඒ දෙන්න අතර සමාල්ලාවට දෙකල හාන්න වෙන්න තිබුණා. සමාල්ලාවට අතපය අහිමි නොවෙන්න තිබුණා. සමාල්ලාවට ජීවිත අහිමි නොවෙන්න තිබුණා. ඒ නිසා මෙන්න මේ අභිමානය නැත්තම් මේ අස්මිමානය කියන සංකල්පය නිසා තමයි පුද්ගලයාද විනාශයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක තමයි අපි අඩු කරගන්නේ. ඒ නිසා වර්තමාන සමාජයේ මේ ගැන ධර්ම ගැන අවබෝධයක් කෙනෙකුට නැහැ. ඒ නිසා තමයි අර විශ්වවිද්‍යාලවල අර වගේ පාඩම් ඉගෙනවා කියලා මේ සාමක මහත්තයා කිව්වේ. මොකද ඒගොල්ලන්ට කිසි අවබෝධයක් නැහැ. ඒ උද්වේග කර ස්වභාවය විතරයි ඔවුන් තියෙන්නේ. ඔවුන්ගේ කෑම බීම, ඔවුන්ගේ ගමන බීම, ඔවුන්ගේ ඉඳන් හිටුම්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන් බලන දේ. මේ නිසා ඔවුන් බහා හැමතිස්සෙම මේ කුපිත වෙච්ච ස්වභාවයකින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිපාකය වෙන්නේ ශිෂ්‍ය දෙපිරිසක් අතර දැනගන්න. අන්තිමට ශිෂ්‍යභාවය නැති වෙනවා, අහෝසි වෙනවා, තහනම් වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල වහලා දාන්න. ඊටත් පිටපත් වෙන සුළු දෙයකින් පටන් ගන්න. බලන්න මහා විපතක් වෙන තැනක මුලට ගිහිල්ලා බැලුවොත් එහෙම ගැටුමට හේතුව මොකද්ද කියලා අන්තිම සුළුම කාරණය එක වචනයක් සමහරවිට යමක් කඩේකට ගිහින් ගන්න ගිහින් වෙච්ච දෙයක් ඒ වගේ තමයි සුළු දෙයක් තමයි ඇත්තටම වෙලා තියෙන්නේ එහෙම නැතුව මහා දෙයක් නෙවෙයි ඔකට මුල් වෙලා තියෙන්නේ එහෙනම් එතනදී ඉවසුවා නම් ඔය වෙන්න තිබිච්ච විපත් ගොඩාක් වලක් හොයන්න තිබුණා එතකොට බුදුරජාණන් වහන්සේ සූත්‍රයෙන් පෙන්වා දෙනවා මෙන්න මගේ ඉවසීම මෙන්න මේ වෙලාවේ දන්නකොට මම දැන්නේ නැතුව මං ඉවසුණා. මං වගේම ඔබට ඉවසන්න බැරි ඇති. හැබැයි මම සියවතාවක් ඉවසනකොට අපිට දෙන ආදර්ශය තමයි ඔබත් එකවතාවක් හරි ඉවසන්න.
ඒ ඉවසීම තුළ ස්ථිර වශයෙන්ම සැනසීම හිමි වෙනවාමයි. ඒකේ අයි දෙකක් නැහැ. හොඳයි. අර සරදෙන් සිල්ලා නැතුණි අපේ ඉවසීම සමහර වෙලාවට අපේ වෙනසීමට හේතු වෙන්නට පුළුවන් සමහර වෙලාවට. අපේ සමහර බෞද්ධයාගේ ඉවසීම අපේ වෙනසීමට හේතු වෙයි කියලා අපේ හාමුදුරුවෝ කියන ධර්මදේශනා තුළත් අපි අහලා තියෙනවා. සමහර වෙලාවට සරදෙන් සිල්ලා නැතුණි ඉවසීම අපි කොයි තරම් දුරට පාලනය කරගත යුතුද කියලා ඔබතුමා අහුවෝ නීති ඉදිරියේදී නම් ඔබතුමා වෙන උත්තරයක් මක්ද කියන්න මා දන්නේ නැහැ. නමුත් ඉවසීමේ සීමාව අපි කොහොමද හඳුනාගන්නේ? අර අනාගාමී තත්ත්වයට පත් වෙනකන් අපි අහලා තියෙනවා පටිගය කියන කීවත් එන්නේ ඒ තත්ත්වේ පවතිනවා කියලා. අපි කොහොමද මේ ඉවසීමේ සීමාව දැන හඳුනාගන්නේ? ඉවසීම කොහොමද ප්‍රගුණ කළ යුත්තේ? මේකට ඔබතුමා දෙන පිළිතුර කුමක්ද? අවතර අපි සම්මත සාමික මම මුලින්ම මේ වචනමාලා මත්තුල එකයි. දැන් ඉවසන් ඉස්සුල්ලා විජයමාහන් තිතික්කා විජානාත් අවබෝධයක් තියෙනවා. දැන් මෙතන ඉවසන්නේ නිකම්මේ බීරෙක් හැටියෙ නෙමෙයි. නිකම් විජයමාහන් කියලා නිකම් බීරෙක් වාගේ බලනකොට නීතියට බයෙන් ඉවසන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ අවබෝධයක් ඇති කරගන්න අවබෝධය තියාගන්න ඕන මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඒ අනවබෝධයෙන් ඉවසීමක් නෙමෙයි විද්‍යාමාත්මක දේශනා කරන්නේ. ඒක තාමත් වැදගත්. අවබෝධයක් ඇතුව තමයි ඉවසන්නේ. දැන් විද්‍යාමාත්මක මෙතන දන්න මේ මිනිස්සයා මේ භාරද්වාජ ආවේගයට පත්ලා තියෙන්නේ අර කරුණ නිසා තමයි. අර සහෝදරය. ඒක සහෝදරක් නැත්තම් ඊට වැඩි ගාණක් මහා නුඹ නිසා. මයිකල් භාරද්වාජලා ඒ සූත්‍රෙම එහෙම කියනවා. අර ඉස්සල්ලාම මේ කාන්තාව තමයි බුදු සරණ ගිහිල්ලා තියෙන්නේ. ධනංජාන ඒ කාන්තාව තමයි බුදු සරණ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් ඔය සහෝදරය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ එතන අවබෝධයක් තියෙනවා නේද? බුදුන්වහන්සේ අවබෝධ කරගත්තා න්‍යායි කැක්කුම තියෙන්නේ ඔතන. න්‍යායි කැක්කුම තියෙන්නේ ඔතන. මෙතන මෙහෙම තියෙන්නේ මේ මාන්නෙට. මාන්නයකින් තමයි මේ තනත්තා ඇවිල්ලා තියෙන්නේ. සමහරවිට වෙනින් කාරණා නිසා දැන් පරිගන්න එතකොට එන අය තියෙනවා. දැන් මෙතන මේ මාන්න නිසාමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතලිය වෛරයක් නිසා එන්න පුළුවන්. අන්න ඒ වාගේ තනත්තේ දැන් බරිනකොට නිකාම් මෙතන ඉන්නේ කියලා බුදුන් වහන්සේ මෙතන දේශනා කළා නෑ. එතකොට ප්‍රඥාව තමයි මෙතන ඉස්මතු වෙන්න ඕන. ප්‍රඥාවන්තය එතනින් ඉවත් වෙන ක්‍රමයකට මේකේ නේරණ ක්‍රමයකට හැබැයි ඒ මොකක්වත් කරන්න බැරි අර ආවේගශීලීව ප්‍රතිචාරයක් දැක්කොත් දැන් මෙතන ශාමික ස්වාමීන් වහන්සේ මට පේන විදිහට අර ශමික ප්‍රතිචාරය තමයි නවත්තන්නේ. දැන් බලනකොට එක පාස්තෙන් දැනගෙන යනවා. ඔන්නෝ ශමික ප්‍රතිචාරයට තමයි ගුයම් මහත්මයා මෙතන දාන්නේ පොඩි දීප්තියක් දානවා. දීප්තියක් දාලා අර ආමෝදේ සහ ප්‍රඥාව ඉස්මතු වෙන්න අවකාශය සැලසෙනවා. එයාගේ ආවේගය පිට කරන්න අවස්ථාව දීලා. එයාගේ ආවේගය පිට කරන්න අවස්ථාව දීලා එතකොට ප්‍රඥාවන්තව. ඒක දැන් නිසා බුදුන් වහන්සේ එතන දිනුවාද කියලා නිකන් හිත නමාගෙන ගියේ නෑ. දැන් එයා එතකොට බුදුන් වහන්සේ ධර්මය අනුපෙන්න දැන් මේ ආවේගයට පත් වෙලා දැනගත්ත තැනත්තා නෙමෙයි දිනන්නේ. ඒ ආවේගයේ දැනුම ඉදිරියේ අර නිශ්ශබ්ද වෙන්න එක්කන තමයි දිනන්නේ. දින ඉවසීමෙන් නිශ්ශබ්ද වෙන්න එක්කන තමයි දිනන්නේ කියලා. එතකොට අර මම අර භාග්‍යවාදයට එතකොට අපි කල්පනා කරන්න අවකාශයක් ලබා දුන්නා. දැන් ඒකෙන් තේම ඉතාමත් ප්‍රඥාවන්ත ප්‍රත්‍යාරයක් අවශ්‍ය මේ අවස්ථාවේදී. දැන් මේ යන්නේ ඉවසීම ගැන දැන් ශාමිත කියවල තියෙනවා. ඉවසීම සාමාන්‍ය පහත් ගුණයක් හැටියට දක්වලා තියෙන මේ අවබෝධය නැතුව. දැන් ඉවසීමෙන් අපි කරන්නේ අර ක්ෂණික ප්‍රතිචාරයට හරිලද්දාන. ක්ෂණික ප්‍රතිචාරයට අපලද්දාන එක. පාත්ත දැනගෙන යන්නේ නැතුව ආවේගශීලී බවට. ආවේගශීලී පත්තන් නැතුව අපේ හසන්න පාත්තන් හරිගතන. ඒක අරගෙන දැන් අවබෝධය සහ ප්‍රඥාවෙන් දෝන. අවබෝධය සහ ප්‍රඥාව. ඒකට මෙතන කියන්නේ බුදුමහසත් කියන හැම වෙලාවෙම ඔළුව පාත් කරන එකයි නෙමෙයි. මොනතර අර ගහන්න පිට කෙනෙක් කරනවා. ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන. බුදුමහසත් ප්‍රතිචාර දක්ව නැත්නම් වෙනවා නෙමෙයි. නියතව බලන්න තාම නැන්නේ. එහෙම නෙමෙයි. ඒ වාගේ ප්‍රඥාවෙන් තොර දේශනා බුදුමහසත් කවදාවත් කරලා නැහැ. ඒ කියන්නේ බුදුමහසත් අවසාන ජය ලබා ගන්න තමයි ඕන දේශනා කරලා තියෙන්නේ. අන්තිමට බුදුමහසත් ජය ලබා ගත්තා. ආතන් ජය ලබා ගත්තා. ඒ තනත්තා තමන්ගේ ඒ මතයට හිත නමලා
සම්සම්සම්න කී තත්ත්වෙත් පත් කරගත්තා. ඉතින් එතන මේ 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 ඉවසන් දෙය කියන්නේ අවසාන ජය ලබා ගන්න තත්ත්වයට යොමු වෙනවා. එහෙම තමයි සිද්ධියේ දැන් මිනිස්සු ඉවසීම කියන්නේ ඉවසීමම අවසානේ නෙමෙයි. ඔව්. ඉවසීම බය නෙමෙයි. බයක් නෙමෙයි ඉවසීම අවසානේ. අවසානයක් නෙමෙයි. අවසානේ නෙමෙයි. මම කියන්නේ ඉවසලා තීරණය අරන් නෙවෙයි තීරණය ගන්න පස්සේ තීරණය ගන්න පස්සේ ආදී ස්වාමීන් වහන්සේ මේ සම්මාන කරපු ඉතාමත් වැදගත් දැන් මෙතන ඉවස දැන් අපේ දැන් ඔය සාමික මත කරපු ප්‍රශ්නේ තියෙන්නේ අර අර ආවේගශීලී පැත්ත. දැන් මේක ඉවසීම කියන්නේ අර ආවේගශීලී භාවයට හරස් කැපෙන. ඉතින් ස්වාමීන් වහන්සේ මේකයි ශනිකව ඉන්නපස්. එතකොට දැන් මේක විශාල ගුණ සමුදායක් ඉස්මතු වෙන ස්වාමීන් වහන්සේ. ඒතකොට මෙතන මතු වෙන සතිය සම්පජන්‍ය අවබෝධය. එතකොට මේ වාගේ වාක් කාරණා මතුවෙනවා. ඒකට අර බෞද්ධ ප්‍රතිපදාවට අනුකූලව හැසිරීමේ ප්‍රතිපදාවක් තමයි මෙතන ඉන්නේ. අර සතිය. මේකට අවබෝධයක් තියෙනවා. දැන් මෙතන මාතෘ බයින්නේ දස්පාන මොන හේතුවක්ද? මොකද්ද මේ තාචය? මගේ මොකද්ද මෙතන සිදුවිය යුතු ප්‍රතිචාරය ගැන දැන් කල්පනා කරනවා. අර බයින් එක්ක කල්පනා කරන්නේ දැන් මෙතන ප්‍රඥාවන්ත අපිට පුළුවන් ඒ තත්ත්වෙ යොදෙන්න. දැන් ඇත්තෙන්ම මේ සමාජෙත් ඕක සිද්ධ විය යුතුයි. බොහෝ අය ඕක සිද්ධ කරනවා. මම දැකලා තියෙනවා මිස්. ඔහොම ඉවසීමෙන් ඉඳලා ඊට පස්සේ මනුස්සර කතා කරන සම්හර්ධනෙන් දැකලා තියෙනවා. පාන කතා කරන හොඳ කරපත්තා මේක කලබල වෙන්නපා. මල්ලි අයියේ සහෝදර දැන් අපේ දේශපාලන සහෝදර සහෝදර අපි ඔක ප්‍රශ්න කියලාට යොමු වෙනවා කියලා ඔය විශේෂයෙන් ඒ කාලේ දේශපාලන නායකින් කිව්වේ එහෙමයි. මම හිතේ ඒ කාලේ දේශපාලන නායකින් කිව්වේ මේකට ප්‍රඥාවන්ත යොමු යුතු ආකාරය ප්‍රඥාවන්ත යොමු යුතු ආකාරය දැනගත්තා. දැන් මෙතන ඉස්මතු වෙන්න ඕන සතිය සම්පජන්‍ය ප්‍රඥාව ඒ වුණ සමුදායත් මෙතන ඉගෙනවා. ඒ එකක්වත් නැති වෙන අර ශ්‍රමිකයෝ මේ මාසෙට කඩා කරනවා. ඕන නැතිව වැඩ ඉවර. දැන් ඊට පස්සේ ඉන්නේ පාරක් ගහව තමුන් පාරක් ගහව. ඔන්න දෙන්නම කදිසි. නැත්තම් දෙන්නම ඉස්කිරිසාල. දැන් සිදුවෙන මොහොම ආත දෙන්නම ඉස්කිරිසාල. අපි හඳුන්නේ අපි ස්ත්‍රීදාලයන් නැත්නම් පොලිසියට යන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ ගොඩින් බේරගන්න අපිට මේ බුදුදහමේ හොඳ පාඩමක් කියලා දීලා තියෙනවා. ඔබ වහන්සේ මේ පොයේ වැදගත්කම කොහොමද සාක්ෂි හරහා කියලා. අපි හඳුන්නේ මේ දේශනාවාරා කියන ඉවසීම නැති ශාන්තිය උතුම් තපසක් කියන. ඒ වගේම අපි හඳුන්නේ අනුන්ට දැන වැදීමෙන් වැළකී සිටීම. අනුන්ට හිංසා නොකිරීම. පාතිමෝක්ෂ සංවරයේ පිහිටීම. මේක අපි හඳුන්නේ භික්ෂුන් වහන්සේලාට පමණක්ද අනුගමනය කරන්නට පුළුවන්. මේක අපේ දී සමාජයට කොයිතරම් දුරට වළංගු කාරණා අපි හැමෝම මේ ගිහි පැවිදි විපාකයේ මේක කොයිතරම් දුරට අනුගමනය කර හැකියිද කියන කාරණයට වාසි දෙන්න පිළිතුරුකමක් ගත හැදන්නේ. ඔය ඇත්තටම මේ බුද්ධ දේශනාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෙවණ පිරිස ආරමුණු කරගෙන මේ බුදුහාමර දේශනා කරන්නේ. දැන් ඔතන ඉවසනමයි කොහොම මේක වරදවා තේරුම් ගැනීමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කෙනෙක් බණිනකොට ඒ දැනීමට එවලි ශ්‍රමික ආවේග සීලීව ප්‍රතිචාරයක් දක්වන්න ගියොත් එතන මහ විකටක් වෙන්න පුළුවන්. මේ අක්කොච්චි මං අවදි මං අදින මං අහාසි මේ ඒතන් උපනායන්ති වේරම් තේසම් නසම්මති නසම්මති අන්න අසවලා මට බැන්න මං මට පාර දුන්න මා සතුදේ පැහැරගත්තා මේ වගේ හිතලා ඒකට වෛර කරන්න වියොත් නොවසා ඒකට වෛර කරන්න වියොත් ඒක දිගින් දිගට යනවා අඛණ්ඩව අර වෛරය ගමන් කරනවා. නමුත් අක්කොච්චි මං අවදි මං අදින මං අහසින ඒතන් නෑ උපනයි යන්ති. එහෙම නැතුව අසවලාන්ට බැන්නා ගැහුවා මා පැරදුවා මා සතු දෙයි පැහැරගත්තයි කියලා දිගින් දිගට වෛරයෙන් තොරව කටයුතු කරන්න පෙළඹුණොත් ආන්න ඔහුට පුළුවන් එතන සැනසීමක් ලබන්න. එතකොට අර ඉවසීම සැනසීම පිණිස පවතින යන්නේ එතන. ඒක මේ සිල්ලා මැත්තම මතක් කළේ මේකට සතිය සහ ප්‍රඥාව ඕනේ කියන එක. ඒකයි. මේ ප්‍රඥාව කියන්නේ නැත්නම් අවබෝධය කියන එක මෙතන අවශ්‍යයි. මෙතන කියන්නේ දැන් එතන දැන් අපි කෙනෙක් ඔයා වැරදි කියලා දැනගෙන ගියොත් ඒ විතරයි මම නිශ්ශබ්ද වෙනවා. ඔව් මං වැරදි ඔයා හරි. හැබැයි ඒක මං ඉවසීම නිසා මං එතන නිශ්ශබ්ද වෙනවා. හැබැයි ඊට පස්සේ මම එයාට කියලා දෙන්න ඕන මේක නෙමෙයි හරි දෙන්නේකට මෙන්න මේකයි නිවැරදිදී
එතකොට එයා කීදී ක්‍රියාත්මක කරන්නේ යන්නේ ඉවසන්නේ ගැටුම වලක්ව ගන්න තීරණේ බුද්ධිමත් කරන්න ඒකයි ඒ නිසා අර ඉවසීම නිවටකමක් නෙවෙයි කියලා කියන්නේ ඒකයි ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියන්නේ ඒකයි එහෙම නැත්නම් කවුරු හරි බනිද්දි බනිද්දි හිතනවාගෙන ගිහිල්ලා කවදාවත් තේන්නතු යන්න කියන එක නෙවෙයි මේ කියන්නේ මෙතන කියන්නේ ඒ විලාවේ ඉවසන්න බුද්ධිය බුද්ධිමත් හිතන්න හිතලා හරි తీරනේ නැවත ක්‍රියාත්මක කරන්න. එයා දැන්නයි කියලා එයා මට තදින් නිඳා පහස කළයි කියලා මගේ තියෙන හරි తీරනේ නම් ඒ తీරනේ වෙනස් කරන්න ඕනේ. ඒ වෙලාවේ බනින වෙලාවේ ඉවසගෙන හිටියා දැන්නේ නැහැ. හැබැයි මං ඉන්නේ හරි తీරනේ නම් ඒ తీරනේ ක්‍රියාත්මක කරන්න. ඒක තමයි බුද්ධිය කියලා කියන්නේ. ඒ නිසා ඒක අවශ්‍යයි. එන්න විගත හැංගීමට වහල් නෙවෙයි බුද්ධියට අන්න ඒකයි හැංගීමට වහල් වෙන්න එපා ආවේග සීලී වෙන්න එපා කියන එක මේ කියන්නේ මේක ඉවසීම කියන එක හරි හරි වැටහීමක් ඇති කරගන්න ඕනේ ඉවසීම කියන්නේ මොකද්ද මේ සමාජයේ කියලා නිකන් මේ සරල සංකල්පයක්ද නැහැ ඒක නිසා මේක ශාන්තිය කියන එක මේ බුදුහාමුදුරුවෝ පාරමිතාවක් වශයෙන් පිරුණ එකක් ඉතින් ඒ නිසා මේ ඉවසීම කියන එක පුදුමාකාර ගැඹුරක් තියෙන වචනයක් නේද ඒකයි මේක තේරුම් ගන්න කියලා කියන්නේ ඇත්තටම ඒ නිසා මේ දැන් මෙතන පැහැදිලි කරනවා තවදුරටත් අර මේ බුදුදානන් වහන්සේ දැන් මේක ඉවසන්නටෝ දිගින් දිගට ගියොත් අපි කොතනටද බලන්න වැටෙන්නේ නංගිනේ රේන වේරාණි සම්බන්ධිත කොටස අවේ රේන සම්බන්ධිත ඒ සරම සම්බන්ධ නේද මේකට වෛරෙන් වෛරෙන් සම්බන්ධයි අවෛරෙන්මයි වෛරේ සම්බන්ධයි ඒකයි කියන්නේ මොකද දැන් මම වෛරෙන් ඔහුට පහර දෙනවා නම් ඔහුට අපහාස කරනවා නම් තවදුරටත් අර මේ බුදුදානන් වහන්සේ දැන් මේක ඉවසන්නට දිගින් දිගට ගියොත් අපි කොතනටද බලන්න වැටෙන්නේ නංගිනේ රේන වේරාණි සම්බන්ධිත කොටස අවේ රේන සම්බන්ධිත ඒ සරම සම්බන්ධ නේද මේක වෛරෙන් වෛරෙන් සම්බන්ධයි අවෛරෙන්මයි වෛරේ සම්බන්ධයි ඒකයි මේ කියන්නේ මොකද දැන් මම වෛරෙන් ඔහුට පහර දෙනවා නම් ඔහුට අපහාස කරනවා නම් ඉස්සෙල්ල මේක පිටරින්නේ මගේ එහෙනම් වෛරේ වර්ධනය වෙන්නේ මාතුළු මගේ තුල වෛරය වර්ධනය වුණොත් මට ඒක දිගින් දිගට සංසාරේ විපාක දෙනවා. දැන් සමහරෝ අන්තිමට ඉවසන්න බැරුව ආවේගශීලී වෙලා මොකද කියන්නේ? මම මේ භවයේ බැරුණොත් මම ලබන ආත්මේ ණය කළඟෙත් වෙලා හරි උඹව විනාශ කරනවා. දැන් බලන්න මම මේ මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙනවා. මම පිරිසිදුෙක් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒක බොහෝ දෙනෙක් සබෑ වෙනවා කියන්නේ. සබෑ වෙනවා. සබෑ වෙනවා. ඇත්තටම පිරිසිදුෙක් වෙනවා. ඉතින් බලන්න මම කොයිතරම් අනවබෝධෙන්ද අර වගේ ප්‍රකාශයක් කරන්නේ. මේ මගේ ජීවිතේ මගේ සසර මමම හිතා මමම ආවේගශීලී වෙලා මගේ සංසාරය මම පිරිසන්ගත සත්‍යයක් පැත්තටපත් වෙනවා අන්න බලන්න ඉවසන්න කියලා කියන්නේ ඒක. ඒ වෙලෙට අපි මොනව කරන්නවද කියලා අපි දෙයක සමහර විට හිතෙන්නේ නැති ඇති අපි හැඟීමට වහල් වෙනවා. මේ නිසා සරත් සිල්ල මැතුණි සමහර කියනවා මේ අපි මේක කරන්න ඕනේ මේක මොලෙන් ගහන්න ඕන ගේමක්. මේක මේ හතින් පහින් ගහන්න ඕන ගේමක් නෙවෙයි. ආර අපේ කටහරින් කියන අපි හඳුන අවසර දෙන්න මේ වගේ වචන භාවිත කරන්නට සරත් සිල්ල මැතුණි මේ සමහරු කියන මේ ගේම් එක ගහන්න මොලෙන්මයි. මේක අපි හතින් පහින් ගහන්න ඕන එකක් නෙවෙයි කියලා. ඔබතුමා හතින් පහින් වඩා මොලෙන් තමයි ගොඩක් දේවල් කරලා තියෙන්නේ නිසා ඔබතුමා කොහොමද මේක පිළිතුරක් ලබා දෙන්නේ? නෑ ඒ පස්සේ නම් මෙහෙම දෙයක් නෙවෙයි. අවසර අපි සම්මාස දැන් මෙතන දැන් අපි දැනුවත් ප්‍රතිචාර දැන් මේ දැන් අපි දැන් මේ ගැඹුරට දැන් ඇවිල්ලා තියෙනවා අපි දැන් මේක ඉස්සෙල්ලාම කියන්න හිතේ ඒක මම පස්සේ දැන් දැනුවාම බුදුන් වහන්සේ අර පළවෙනි මතක මාලායෙම මේ මනුස්සයා මෝඩෙක් කියලා කිව්වා. පළවෙනි මතක මාලායෙම මෝඩෙක් කියලා කිව්වා. බාලෙක් කියලා කිව්වා. බාලෙක් එයා බුදුන් වහන්සේ මෙහෙමයි කිව්වේ. තමන් දැනගෙන දැනගෙන ගිහිල්ලා තමන් දිනුවයි කියලා හිතන මිනිහ මොඩයි කියලා කිව්වා. දැන් දැන් ඉස්සෙල්ලා දැන් අපි හිතමු දැන් ගේම ගහන්න කියන්නේ මෙහෙමයි. ඔක්කොම තමන් තමන් ගේම ගන්න. දැන් ඉස්සෙල්ලා මුදියාමන කිව්වා පළේ මොඩය. සහෝදර මංගල තමයි උන් පළේ. මට ඕනේ නැහැ බෝ. ඔන්න ඕක තමයි සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සු. දැන් බුදුන් වහන්සේ ඒකම කිව්වා. දැන් ඒකම කිව්වා මොඩය කියලා කිව්වා මිනිහා වෙනත් විදියට. බොහොම සූක්ෂම දෙයකින් තමන් දැනගෙන දැනගෙන ගිහිල්ලා දිනුවයි කියලා හිතන මිනිහා තමයි මෝඩය කියලා කිව්වා. ඒතර කවුද මෝඩය? අතුරු දෙකින් ආරබ්වා. ඉතින් අර දැන් ඔය ආපි කියුවා තමයි වාචික දුවත්
Kawara awa diye kahu api me niwara diye me dahama terum gatto tiye katama api jaya gane api hamdol ne me sutu deshina wara awa sani di kieno barat gada dinuwa kieno ke ohya sabai ma dinuwa kieno e dini ma tamai ohu rahatan ma hase kieno bawar patino ohu kara dunne awa sani ohu jaya gane kara me jaya gane di paru kieno api budu kieno ma hase api hamdol ne me sutu deshina wara api sama ajet dina awa sani wasi ni jaya kieno pandi di kumon kieno ya tetuna dan me sutre ni pehadili kala dinuwa Bharadwaj muling hiti taman dinuai kila hita agin. Neda nanti tuan. Taman jayagrahan ekala denala taman ge kata sabdin vyurta kalla eka jayagrahan ese hitu ak. Namun ehema hitana aya adattinno. Anneka mitana ganno na di ehema hitana aya adattinno. Ya, sabdi dhammata passe mamai jayagrahane karala. Ona ekak tiyena. Ona ekak tiyena. Hari wenna puluwan, weradi wenna puluwan. Nikan mawa apana. Namuth balagena inna aya kalpana karana kupita wena ayat e athara innawa. Namuth ekata pratichara dakwanawa eyana me kiyuwoth kata ariyoth boruna kiyanne kata ariyoth me kisima vicharayak nethi kenek ne kiyala kayya kiyala. Oh, anna ehema thamai kiyanne. Ithin etakota attatama Adat ඒ වගේ අය ඉන්න නිසා ඒ වගේ වාචාල කරන ඒ වගේ අයට කියන්නේ බුදුහාමර පාවිච්චි කරලා තියෙන වචනේ කෙලතෙල්ලා කියලා. අන්නේ වගේ අය අදත් ඉන්නවා. මොගදේශය කියලා නෝග පුරුෂය. මොඩ පුරුෂය කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම් පහත් තත්ත්වයක දාලා තියෙනවා. හැබැයි ඒක තමන්ට තමන්ගෙන හිතන්නම ඉඩ දෙන්න. ඉඩ දීලා තමයි මේකෙදී බුදුහාමර අර බාරද්වාජයට හිතන්න ඉඩ දෙන්නේ. ඊට පස්සේ කියනවා Kipena velaveti anittekkena kipuno. Ini jayagrahane nemei. Kipena velaveti anittekkenata nokipi inna puluwan nam. Ane ekkena kipena velave janittela nokipi inna puluwan nam. Anne eka thamai jayagrahane. Ekata buddhahanthara metenin angawana. Umba kipila kaya gahuwata mama nokipi hitiya kiyana mama dinala tiyenne. Nan balanna buddhahanthara ohota ai ohu buddhiyak thiyena kene. Enda me buddhiyatta buddhiyen taman pilibanda hitanna ugannana. ඊළඟට කියනවා මේ යම් කෙනෙක් තමන්ට තමන්ගේ කිපීමටත් අනුන්ගේ කිපීමටත් හේතු නොවනසේ යමක් ප්‍රකාශ කරන්නේ නම් අන්න එයා ජයග්‍රහණය කරන්නේ. එතකොට බලනකොට අර බාරද්වාජයට
තමන් තමන් පිළිබඳව මේ මොහොතේ සොයන විවේචනය තමන් පිළිබඳව වෙනවා. මම මොන මොඩෙක්ද කියන தත්ත්වය තමන්ට වැටහෙනවා. එයි මම නේ දැන් මේ නොයසිනු බුදුහාමුදුරන්ට කෑගෙන. එතකොට කෑගහුව දැනට බලනාට පස්සේ මේ දැනන වෙලාවේ නොදැන ඉඳීම ඉවසීම තමයි ජයග්‍රහණය. එයාට තේරෙනවා මේ කෑගහුවට ජයග්‍රහණය නෙමෙයි. කිපෙන වෙලාවේ නොකිපී හිටීම අන්න ජයග්‍රහණය. ඒක තමයි ජයග්‍රහණය. ඒ නිසා ඒක අපි ජයග්‍රහණය විදිහට කියවම අරයට තේරෙනවා මම එහෙනම් ජයග්‍රහණය කළා නේ මම එතනක් කරද. එහෙනම් මට තමන්ගේ කිපීමටත් අනුන්ගේ කිපීමටත් හේතු නොවනසේ යමක් ප්‍රකාශ කළ හැකියි. අන්න ඔහු තමයි ජයග්‍රහකයා. එහෙනම් මම මගේ කිපීමටත් අනුන්ගේ කිපීමටත් හේතු වෙන විදිහට මේ කෑගහුවේ. එහෙනම් මට මෙතන අත්විඳලා තියෙන පරාජයයි. එහෙනම් අපි අපේ ශ්‍රාවකයන්ට කියන්නේ ඔබ ඉවසන්න, බුද්ධිමත් වෙන්න, කල්පනාවට ගන්න. ඔබ ශනික ආවේගශීලීව කටයුතු කරන්න ගියොත් ඔබ එතන පැරදි. ඔබ අනුන් කිතන කිතන මොහොතේ ඔබ කිපෙන්න ගියොත් ඔබ පැරදි. ඒ නිසා ඔබ යමක් වචනයක් පාවිච්චි කරනකොට, සිතුවිල්ලක් හිතනකොට, ක්‍රියාවක් කරනකොට තමන්ටත් හිත පිණිස අනුන්ටත් හිත පිණිස යමක් කරන්න. අන්න ඒක තමයි ඔබේ ජයග්‍රහණය. හොඳයි, සමහිත සුව පිණිස තමයි අපි නිරතුරුව ක්‍රියා කළ යුත්තේ. අර ආවේගයෙන් තොරව සැනසීමෙන් යුතුව ඉවසීමෙන් යුතුව ක්‍රියා කිරීම ජයග්‍රහණයේ රහසයි කියලා අපි අහලා තියෙනවා. මේ ඒ සැබෑ රහස මේ බුදුදහමේ අපේ සංයුත්තනිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ අසිරිඳක සූත්‍ර දේශනා හරහා ඒ පණිවිඩය අපිට කියා තානවා. අපිට තියෙන පොදා ධම්ම සාකච්ඡා නිරන්තරයෙන් වැඩම කොට වදාරන අපිට ඒ සඳහා ගුරුහුරුකම් ලබා දෙන නදිමාල සීමා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දර්ශනපති අවසරයි රාජකීය පඬිතුක මාලිම්බන පඤ්ඤාචාර නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපේ හිටපු අගවිනිසුරු සරත් සිල්ලා මැතිතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරමි. TNL මාධ්‍ය අපේ TNL හැමදාම ඔබ වෙත ගෙන එන TNL පොදා දහම